මගේ YouTube channel එකට ගෙන යාළුවා අදත් ආයිබන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයා social media වල සිංහලෙන් type කරනවා නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙන app එකක් තමයි මේ හෙලකුරු කියන්නේ. ඉතින් හෙලකුරු කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නේ නැත්නම් හෙලකුරු කියන්නේ සිංහලෙන් type කරන්න පුළුවන් keyboard එකක්. ඉතින් මම අද මේ video එකෙන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද හෙලකුරු වලින් computer එකෙන් type කරන්න කියලා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් දැන් අපි යමු video එකට. හරිද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහමද හෙලකුරු කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඔයාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න හෙලකුරු කියලා. මේ විදිහට හෙලකුරු කියලා සර්ච් කරාම එතකොට ඔයගොල්ලන්ට මේ පළවෙනියට මෙනවා ඒගොල්ලන්ගේ ඔෆිෂියල් සයිට් එක helakuru.lk කියන එක. අන්න ඒකට යන්න. මේ සයිට් එකට ගියාගෙන පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම යටට යද්දි තියෙනවා get helakuru keyboard to your device. ඔයගොල්ලන්ට Android phone එකකට ඕන නම් Android phone එකට පුළුවන්, iPhone එකට පුළුවන් නම් iPhone එකට පුළුවන්. එයාගේ තමයි දැන් අලුතෙන් එන හුව iPhone වලට Play Store support කරන්නේ. ඒක හින්දා ඔයගොල්ලන්ට හුව iPhone එකකට හෙලකුරු ඕන නම් මේ මේකෙන් download කරගන්න පුළුවන්. ඒ වගේම Windows වලට පුළුවන්, Linux වලට පුළුවන්, Mac OS වලටත් පුළුවන්. ඉතින් අපිට ඕනේ Windows වලට හින්දා මම මේ Windows කියන එකට click කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ form එකක් fill කරන්න එනවා. ඉස්සලාම අහනවා ඔයාගේ නම. ඊට පස්සේ ලිපිනය අහනවා, දුරකථන අංකය අහනවා. पौद्गलिक भावित्य सदा वाणिज्य भावित्य सदा मेन मेकड़ पौद्गलिक भावित्य सदा गीन के दिन मेरे रुपये नमसी अणुवाणी की दीनवा एक अत्र ओनी ने कैमती ना एगल डोनेट पड़वा थिंग मे भी दिन मैं मेक फील कर ඊළඟට මේක පෞද්ගලික භාවිතය සඳහා කියන එක දෙන්න. ඊට පස්සේ මේ නොමිලේ භාගත කරන්න කියන කොට ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. අතන ගොත් පොඩි MB ගණක් MB 2.8යි එකක් විතරයි තියෙන්නේ. हरी दंग मेवेदी हेलकुरु डाउनलोड कर ले दें बलमु कोहमद हेलकुरु सॉफ्टवेयर कंप्यूटर इंस्टॉल कराने के लिए मैं मैंने मेवेदी एट हेलकुरु सेटअप पे उड़ क्लिक कर ला हेलकुरु सेटअप पे रन कराना मेवेदी यस दिन ये तो कुछ ඔයගොල්ලන්ට මෙහෙම පෙනුනේ නැති වුණාට කම්පියුටර් එකේ මේ වෙද්දි හෙලකුරු ඉන්ස්ටෝල් වෙමින් තමයි පවතින්නේ. හරි දැන් අපේ හෙලකුරු එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි කියලා පෙන්නනවා. ඉතින් මේක ඉන්ස්ටෝල් වෙද්දි කිසිම ලෝඩ් වීමක් පෙන්වන්නේ නැහැ. ඒකින්ද වැඩ කරන්නේ නැහැ කියලා හිතන්න එපා. ඉතින් කම්පියුටර් දැන් රීස්ටාර්ට් කරන්නද ඔයා පස්සේ රීස්ටාර්ට් කරනවද කියලා අහනවා. ඔයා අනිවාර්යයෙන්ම රීස්ටාර්ට් නව් කියන එක දෙන්න. ඊට පස්සේ කම්පියුටර් රීස්ටාර්ට් කළා ඉවර වෙලා කම්පියුටර් එකේ ස්ටාර්ට් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ හෙලකුරු කියන එකට ගිහිල්ලා ඕපන් කියන එක දෙන්න. එතකොට ඔයගොල්ලන්ට පැල්ලා යට ටාස්ක් බාර් එකේ පැත්තකින් හෙලකුරු එකේ ලෝගෝ එක බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මේකේ වැඩ කරන විදිය පෙන්වන්න නෝට් පෑඩ් එකේ උඩ ටයිප් කරලා පෙන්වන්න. මම මේ නෝට් පෑඩ් එක ඕපන් කර ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ
ටාස්ක් බාර් එකේ යට අයිනේ තියෙනවා EN කියලා අකුරු දෙකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් මේ EN කියන්නේ ඉංග්‍රීසි කියන එක කැටි කළා තමයි EN කියලා තියෙන්නේ. ඒ වගේ තමයි අපි හෙලකරු ඉන්ස්ටෝල් කරගින් පස්සේ ඒ EN කියන එක උඩ ක්ලික් කරගින් පස්සේ SL සිංහල ශ්‍රී ලංකා කියලාත් පෙන්නනවා. ඉතින් ඔයාගේ ටික් එක වෙලා තියෙන්නේ EN කියන එකට නම් SL සිංහල ශ්‍රී ලංකා කියන එක උඩ ක්ලික් කරගින් පස්සේ ඒකට ටික් එකක් වෙන්නවා. එතකොට ඒක හරි. හරි දැන් අපි කලින් ලැන්ග්වේජ් බාර් එකේ SL සිංහල ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරා. ටාස්ක් බාර් එකේ යට අයිනේ තියෙන හෙලකරු ලෝගෝ එක උඩ ක්ලික් කරගින් පස්සේ එනවා හෙලකරු විජේසේකර හෙලකරු පෝන් ටික් කියලා. ඉතින් ඔයා මේකෙදි හෙලකරු පෝන් ටික් කියන එක දෙන්න. එහෙම දුන්නගින් පස්සේ දැන් මම මේ විදිහට නෝට් පෑඩ් එකේ ටයිප් කරන්න. ඉතින් මේකෙදි ටයිප් කරද්දි ටයිප් වෙන්නේ සිංග්ලිෂ් වලින්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මැසේජ් යවන්නේ සිංග්ලිෂ් වලින් අන්න ඒ වගේ තමයි මේකේ වෙන්නේ. ඔයාලා අම්මා කියලා ටයිප් කරනවා නම් AMMA ගැහුවම තමයි අම්මා වෙන්නේ. ඉතින් ඔයාලා මේක දැන් අගට ඇලපිල්ලක් දාන්න එපා මා යන්නේ මා කරන්න. එතකොට ඒ කරන්න ඕනි AMMA කියලා දැම්මම අම්මා කියලා වදින්නේ. එතකොට ආ කරන්න ඕන ඒ ඔයාගේ කීබෝඩ් එකේ A එක ඔබාගෙන ඉන්න. එතකොට ඇලපිල්ලක් වැටිලා අම්මා වෙනවා. හරි දැන් අපි හරි දැන් මම මේ විදිහට තාත්තා කියලා ටයිප් කරලා වෙන්නම් නා THATHTHA ඒක උඩ ක්ලික් කරගෙන හිටියම තාත්තා කියලා වදිනවා ඇලපිල්ලකුත් එක්ක. ඉස්සුදී මේ වීඩියෝ එක නැරුවාට ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් subscribe කරලා එකතු වෙන්න මේ වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පැලලෙන් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා Twitter, Facebook, Instagram use කරනවා නම් දිනේෂ් ප්‍රොඩක්ෂන්ස් කියලා search කළා මගේ page like follow කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝකින් අපි ආයෙත් හමු වෙමු.